ආයුබෝවන් සුබ උදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට ඔබ එකතු වෙන සතියක පත්තරමෙන්තුවත් එක්ක අද 2021 අවුරුද්දේ පෙබරවාරි මාසේ 6 වෙනිදා සෙනසුරාදා අද දවසේ උදෑසනින් ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න අපි සූදානම් වෙන්නේ ජාතික පුවත්පත්වල තොරතුරු බොහෝ ප්‍රමාණයක් සටහන් වෙලා තිනවා මේ හැම තොරතුරක්ම ඉතාම ඉක්මනින් ඔබට කියන්න අපි සූදානම් විශේෂයෙන් රටේ විතරක් නෙවෙයි ලෝකෙත් කොරෝනා පවතින කාල සීමාවක් හින්දා කොරෝනාවට අද දවසෙත් ජාතික පුවත්පත්වල වැඩි ඉඩකඩක් ලබා දීලා තියෙනවා. මත් එක්කිනා සමීර. සුබදැසනක් සමීර. සුබදැසනක් නජිත්. අපි සූදානම් වෙන්නේ ජාතික පුවත්පත්වල තොරතුරු වාර්තා කරන්න. ඊට කලින් නජිත් ඔබ සඳහන් කළ ආකාරයටම අද දවස සෙනසුරාදා දවසේ විවේකී සති අන්තයක් තිබුණා. ඒ විවේකයේ ඔබ ප්‍රයෝජනෙට අරගෙන ඇති කියලා අපි විශ්වාසය කරනවා. හැබැයි මේ නිදහස භුක්ති විඳින ගමන්ම අද දවසේදී අපි ඔබට සඳහන් කරන්නේ තවමත් ලෝකයක් රටක් අභියෝගයකට මුහුණ දෙමින් සිටිනවා. කොරෝනා වසංගතය අපිට අභියෝග කරනවා. ඒ අභියෝගයට අභියෝග කරමින් බාධාවලට බාධා කරමින් තමයි අපි ඉදිරියට යන්න ඕනේ. ඒ පණිවිඩය අපි අද උදෑසන ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම අද රටේ පවතින තත්ත්වයත් එක්ක කොරෝනා රෝගීන් මේ මොහොත වන විට නජිත් 67,451 දිනක රට තුලින් වාර්තා වෙමින් තිබෙනවා. ඒ වගේම ප්‍රතිකාර මධ්‍යස්ථාන 79ක 5,651 දිනක තවමත් ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ වගේම තමයි සුවය ලැබන 61,461 දිනක මේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පූර්ණ සුවය ලැබූ පිරිසට ඇතුළත් වෙනවා. ඒ වගේම ඊයේ දවස වන විට අපිට වාර්තා වෙනවා මරණ 339ක් රට තුලින් වාර්තා වී තිබෙනවා. ඒත් එක්කම ඊයේ දවස වන විටත් තවත් 4 දිනක් මරණයට පත් වුණා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ අලුතින් 4 දිනක් එකතු වී තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක නජිත් අපි අද දවසේදී විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ මෙන්න මේ අභියෝගයට ජයග්‍රහණය කරන්න මේ අභියෝගයට මුහුණ දෙන්න ඔබ සූදානම් වෙන්න ඕනේ. ඔබේ පවුල සුරක්ෂිත කර ගැනීම ඔබ අතේ තිබෙන වගකීමක්. ඔබ ආරක්ෂා වුණොත්ින් තමයි ඔබේ ආදරණීය බිරිඳ, ඔබේ දරුවන්, ඔබේ අම්මා තාත්තා මේ සියලු දෙනා ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ නිසායි අපි නිතර නිතර ඔබට සඳහන් කරන්නේ සෞඛ්‍යාංශ ඒ වගේම රජයේ ලබා දෙන උපදෙස් පිළිපදින්න කියලා නිරන්තරයෙන්ම. මුවාවරණ පැළඳීම නිතර නිතර සබන් යොදා අත්සේදීම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් මේ අභියෝගයට අපි මුහුණ දුන්නොත්ින් රටක් විදියට අපිට ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ලෝකයේ ඉදිරි රට ජයග්‍රහණය කරන පුරවැසියෙක් විදියට ඔබට වගකීමක් තිබෙනවා මේ කලවකවානුව තුළදී. විශේෂයෙන්ම නැදී ඊයේ දවස වනේට අපිට බලාපොරොත්තුවක් එකතු වුණා රට තුළ රාජ්‍ය අමාත්‍යවරිය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනි ඊයේ දවසේදී සඳහන් කළා 90,000කට පමණ පෙබරවාරි මාසයේ අන්තිම සතිය ඒ වගේම මාර්තු මුල සතිය වන විට කොවිඩ් එන්නත ලබා දීමට හැකියාව ලැබෙනවා කියන බලාපොරොත්තුව තිබෙනවා. දැන් ඊයේ දවස වනේට ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත 156,000කට ආසන්න පිරිසකට ලබා දීලා තිබෙනවා රට තුළ. ඉදිරි පෙළ ඉන්න සෞඛ්‍ය සේවකීන්ට මේ එන්නත ලබා දීලා තිබෙන බව ප්‍රවෘත්ති වාර්තා වුණා. මේකත් එක්ක ඔබ හිතන්න පුළුවන් දැන් එන්නත ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට සුපුරුදු විදියට අපේ අනුගත වෙන්න පුළුවන් අපේ ජීවන රටාවට. එහෙම කරන්න එපා. තවමත් තව පොඩි කාලයක් ඉවසන්න කියලා තමයි රජයේ පැත්තෙන් අපිට තොරතුරු ලැබෙන්නේ. ඒ නිසා මේ කාල සීමාව අභියෝගයේ තියෙනවා. ඒ අභියෝගයේ ජයග්‍රහණ අපි ජයග්‍රහණය කරන්න අපි සියලු දෙනාම එකතු වෙමු කියන පණිවිඩය තමයි අපි උදෑසනම අද ලබා දෙන්නේ. සමීර කිව්වා වගේම දැන් එන්නත තිබ්බයි කියලා මේ අර වෙන්දට අනුගමනය කරන ආරක්ෂිත ක්‍රම ඒ උපක්‍රම හතරින් එපා. මොකද කොරෝනාවට එන්නත් හොයාගත්තට මේ එන්නත් 100%ක් කොරෝනාවට ගැලපෙනවද කොහොමද 100%ක් ප්‍රතිඵලදායකද කියන කාරණාව තවමත් තහවුරු කරගන්න බැහැ. සමීර සාමාන්‍යයෙන් එන්නතක් නිෂ්පාදනය කළාම අවුරුදු 3-4ක් යනවා මේ එන්නතේ සාර්ථකත්වය අසාර්ථකත්වය බලන්න අත්හදා බලන්න නෝනේ. තවමත් මේ ගැබිනි මාතාවන්ට මේ එන්නතත් හදාබල්ල නැහැ. ඒ වගේම දැන් මේ එන්නත පාවිච්චි කළාට පස්සේ මත්පැන් එහෙම පාවිච්චි කළොත් කොයි වගේ තත්ත්වයක් ඇති වෙනවද කියලා දන්නේ නැහැ. ඒ හින්දා එන්නත විදගත්තුත් එහෙම මත්පැන් පාවිච්චියත් එක කාලයකට නවත්තන්න වෙනවා. ඉතින් මේ හැම දෙයක් එකම තමයි ගත කරන්න වෙලා තියෙන්නේ. පුංචි දරුවන්ට විශේෂම අවුරුදු 18-20ට අඩු අයට මේ එන්නත පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔය හේතු කාරණාත් එක්ක එන්නතේ සාර්ථකත්වයේ මත හිතලා ඔබ ආරක්ෂාකාරීව ගත කරන එක වළක්වන්න එපා. ඒ වගේම විශේෂම සමීර මතක් කරනු දැන් ඉන්දියාවේ මේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙන්න පටන් අරන් 60,000ක් 50,000ක් 60,000ක් වෙච්ච මේ දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තා වීම 10,000ට අඩු වෙලා තියෙනවා කියලා ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ ලෝකෙම දැන් මේ වෙනකොට 10,58,79,764 දෙනෙක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම ප්‍රතිකාර ලැබලා රෝහල් වලින් පිට වෙලා සුවය ලැබලා ගිය පිරිස විශේෂයෙන්ම 7,74,98,949ක්
අවාසනාවකට සිද්ධ වෙලා තියෙන මරණ ප්‍රමාණය ලක්ෂ 23 ඉක්මවලා තියෙනවා 23,725ක් විදිහටයි ලෝකෙින්ම මරණ ප්‍රමාණය මේ විදිහට වාර්තා වෙන්නේ දැන් මේ කොරෝනා ගැන කතා කරනකොට සමීර පහුගිය කාලේ අර ලොක්ඩවුන් කළා තිබා රට ලොක්ඩවුන් කරනකොට කිදිට වෙලා සමහර වෙලාවට අපි පොතක් පතක් කියවන්න ගොඩක් වෙලාවට කාලය වැය කළා කාලේ ඉතුරු වෙලා අපිට තිබ්බා ගෙදර ඉන්න කාලෙදි විවිධ වැඩ කටයුතු කළා සමහර කට්ටිය මල් වැව්වා නැත්තම් මේ ගෙදරට අවශ්‍ය මොන හරි ලෝලු පැලෙහිම වවා ගන්න කටයුතු කළා සමහර කට්ටිය පොත් කියවුවා පොත් කියවන පිරිසට අපි හැමදාම සෙන්සුරාදි රිද දවස්වල අලුත් පොතක් ගැන කියනවා අද කියන්න හදන්නේ ටිකක් වෙනස් පොතක් ගැන මේක මේ හඬ කියලා තමයි මේ පොත නම් කරලා තියෙන හඬ ගුවන් විදුලි සංගරාව මේ සංගරාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ සංගරාව සංස්කරණෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් දායක වුණේ ඒ වගේම හඬ මේ සංගරාව ප්‍රකාශයට පත් කළේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විශේෂයෙන්ම දැන් මාස 3කට වරක් මේ හඬ සංගරාව ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රකාශයක් විදිහට එළි දකිනවා මෙවර කලාපය බොහොම විශේෂයි මේ ඔබ දකින ඡායාරූපය හඳුනගන්න පුළුවන් අපේ අම්මලා තාත්තලාට වැඩිහිටියන්ට නම් ටිකක් හඳුනගන්න ලේසි හැබැයි තරුණ පරපුර සමහර විට නොදන්නව ඇති මේ ඉන්නේ සීටි ප්‍රනාන්දු මහත්මයා එතුමාද ජීවත් වෙලා හිටියා නම් දැන් අවුරුදු 100ක් එතුමගේ 100 වෙනි ජන්මදිනය වෙනුවෙන් පහුගිය 28 වෙනිදා ජනවාරි 28 වෙනිදා තමයි ගුවන් විදුලි සංස්ථාව මේ ප්‍රකාශයට පත් කරේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් අපිට මේ පොත ලබා දුන්නේ එතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම විශේෂයෙන්ම සීටි ප්‍රනාන්දු පිළිබඳව බොහෝ අපි නොදත් කාරණා මේ සංගරාවට ඇතුළත් කරලා තියෙනවා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ විදිහට සඳහන් කරනවා සීටි ප්‍රනාන්දු හෙවත් මොරටුවෙහි ජන්මලාභයේ ලද සිරිල් ටියුඩර් ප්‍රනාන්දු තනු රචකයෙකු හා ගායකයෙකු වශයෙන් තෝරාගත්තේද බටහිර ගීමකයි රචී ලිපිකරුවෙකු ලෙස රැකියාව කරන අතර 1974 දී සවස් කල ඇලේ හමන මදනලී නමැති ගීතය ගයමින් ගුවන් විදුලි ගායකයෙකු වූ සීටි ජනප්‍රියත්වයට පත් වූයේ පින් සිදුවන්නේ අනේ බාල ලමුන්නේ නැමැති ගීතෙන් 1951 සිට හිස් මාස්ටර් වොයිස් ග්‍රැමපොන් තැටි ලේබලේ සඳහා ගැයු ගීතවලට විශේෂයෙන් ඔහු ඒ ගායනා කරපු ගීත ජනප්‍රියත්වයට පත් වුණා අම්බිලිමාමේ ගීතය බරපාගේ සුවඳ රෝසමල් ඒ වගේම සීටි ප්‍රනන්දු මහත්තයා ගැන කතා කරනකොට ලෝවඩනින්දේ මේරෑයාමේ කළු මහවැලි කැලනිද වලවේ කෝලංගේ මීරි සංගීතේ මල්බර් හිමිදිරියේ අබරුක් සෙවනැල්ලේ කිමද සුමිහිරියේ මා සුකුමලි එවැකෙම සැලලිහිණි කෝල් හඬ රැව් දෙන්නා බිලිඳා නැලවේ උකුලේ පුන් සඳහින හෙන්නේ රුක්මණී දේවිය සමග ගැයූ ගීතයක් පුන් සඳහින හෙන්නේ මේ ආදි වූ ගීත අති විශාලයි සීටි ප්‍රනන්දු මහත්තයා ගායනා කරපු ඉතින් හෙතුමන් පිළිබඳව මතකය නැවත නැවතත් ආවර්ජනය කරන කෘතියක් විදිහට අපිට මේ හඬ සංගරාව හඳුන්වන්න පුළුවන් ඔබට වෙලාවක් තියෙනවා නම් ලැබුණොත් මිලදී අරගෙන හරි කියවන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ඒ ප්‍රකාශනය ලබා ගන්න පුළුවන් මේ හඬ ගුවන් විදුලි සංගරාව පිළිබඳව අපි ඔබට සඳහන් කළේ වගේ මතක් කරන්න ඕනේ පොතක් පතක් කියවන්න කැමති කෙනෙක් ඉන්නවා නම් තවත් කෙනෙක්ට ඒ පිළිබඳව දන්වන්න කැමති නම් අපිට එවන්න අපි හැමදාම ඔබට සතියක පත්තරමේන්තුවෙන් පොත්පත් ගැන ඔබට කියන්න සූදානම් අද දවසේ පත්තරවල සිරස්තල අපි දැන් බලමු අපි ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල දෙසට අවධානය යොමු කරන සූදානම් වෙන්නේ නැජිත් මුලින්ම අපි දිනබින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය දෙසටයි අවධානය යොමු කරන්නේ දිනබින වාර්තා කරනවා අද දවසේ උදෑසනම අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අනිද්දා සිට 5ට හෙළන බව තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ බඳුළු ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරන කාරණය ඉතිහාසයේ වැඩිම අඩු කිරීම අප්‍රේල් දක්වා ක්‍රියාත්මකයි කියලා සඳහන් කරනවා සිතාරා සේනානි ගෙනෙන වාර්තාව රුපියල් 970ක මිල සහනයක් ජනතාවට ලැබෙන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක මිල අනිද්දා සිට මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා ඊයේ සඳහන් කරනවා කියනත් කාරණේ වාර්තා වෙනවා ඒ වගේම වැඩිදුර වාර්තාව තොරතුරු මේ විදිහට සඳහන් කර තිබෙනවා මේ භාණ්ඩ සතොස සමූපාකාර අලවි ජාලය සහ කිව්ෂොප් අලවිසැල් වෙතින් මිලදී ගත හැකි බවද අප්‍රේල් මාසයේ අවසානයේ දක්වා නව මිල ගණන් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙන බව තොරතුරු වාර්තා වෙනවා
නිදහසින් පසු ගත වූ වසර 73ක කාල සීමාව ඇතුළත මේ තරම් භාණ්ඩ ප්‍රමාණයක මිල එකවර අඩු ඉතිහාසයේ පළමු අවස්ථාව මේ බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. මේ අනුව නජිත් විශේෂයෙන්ම වෙළඳපොලේ රුපියල් 106කට තිබුණු රතු කැකුළු කිලෝ රුපියල් 93 දක්වා අඩු කර තිබෙනවා. රුපියල් 13ක සහනයක් ලැබෙනවා. සුදු කැකුළු කිලෝ රුපියල් 105 ඉඳලා රුපියල් 93 දක්වා රුපියල් 12කින්ද. ඒ වගේම සුදු නාඩු කිලෝ රුපියල් 109 ඉඳලා රුපියල් 96 දක්වා අඩු කිරීමක් කළා තිබෙනවා. යනු රුපියල් 13කින් අඩු කර තිබෙනවා. සම්බා කිලෝ රුපියල් 120 ඉඳලා රුපියල් 99 දක්වා අඩු කිරීමක් කරනවා. රුපියල් 21ක සහනයක් ජනතාවට ලැබෙන. ඒ වගේම සීනි, ඒ වගේම තිරුඟු පිටි මේ වගේ අත්‍යවශ්‍යම භාණ්ඩ රැසක මිල ගණන් අඩු කර තිබෙන බව තමයි වෙළඳ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනේ. අපි දිනබින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලය ඒ විදිහට උපුටා ගත්තේ. හොඳයි. ඒ සිරස්තලයේම අද ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරනවා මේ භාණ්ඩ මිල අඩුවීම පිළිබඳව. විශේෂයෙන්ම මේ පාලන මිලකට යටත්ව එකඟ කරගත්ත පරිදි මාස 3කට සරිලන කාල සීමාවකට යටත්ව මේ මිල ක්‍රියාත්මක බව අද ඩේලි නිවුස් පුවත්පත සඳහන් කරනවා. ප්‍රයිසස් ඔෆ් 27 essential items reduced කියලා. සතුසු කෝපරේටිව් ෂොප්ස් ඇන් කිව් ෂොප්ස් ස්ටිල් සෙල් ඐම්ස් කියලා. විශේෂයෙන්ම දැන් මේ බාණ්ඩ ඔබට මිලදී ගන්න පුළුවන්. මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන් සතුසු. ඒ වගේම සමුපකාර මේ අලවිසල් වලින්, ඒ වගේම කිව් ෂොප් ජාලයනුත් ඔබට මිලදී ගන්න පුළුවන්. අමාලි මල්ලවාරච්චි මේ පොත ලියන්නේ. The Trade Ministry has decided to reduce the prices of 27 essential goods for an initial period for 3 months from Monday. මේ ලබන සඳුදා ඉඳන් තමයි මේ කටයුත්ත ක්‍රියාත්මක වෙන්නේ. මාස 3 කාලයකට යටත්ව විශේෂයෙන්ම දැන් සමීර සඳහන් කළා වගේම රතු කැකුළු සහල් කිලෝ රුපියල් 93යි, සුදු කැකුළු රුපියල් 93යි, නාඩු සහල් රුපියල් 96යි, සම්බා කිලෝ රුපියල් 99යි, කිරි සම්බා 125යි, වගේම පාන් පිටි 84යි, සුදු සීනි රුපියල් 99යි, දුඹුරු සීනි රුපියල් 125යි, තේකොළ ග්‍රෑම් 100ක් රුපියල් 95යි. ඒ වගේම බීලුණු, ඉන්දිය බීලුණු කිලෝ රුපියල් 120ට ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම අල කිලෝ රුපියල් 140යි. මේ සියල්ල වෙළඳපොලේ සාමාන්‍යයෙන් මීට වැඩිය ටිකක් මිල වැඩි. එහිඳ අඩු මිලට ඔබට දැන් ලබන සඳුදා ඉඳන් මේ දේවල් මිලදී ගන්න පුළුවන් බව සඳහන් කරනවා සතොස. ඒ වගේම සමුපකාර ජාලය සහ කිව් ෂොප් හරහා මේ මිලට බඩු ලබා ගන්න පුළුවන් ඔබට අද ඩෙලි නිවුස් සිරස්තලයේ ඒ විදිහට සඳහන් කරන්නේ. ඔව් නජිත්, ඒ ප්‍රවෘත්තිය ඒ විදිහට වාර්තාවේදී බොහෝ දෙනෙක් ඔය මිල අඩු කිරීම පිළිබඳව බලාපොරොත්තු වෙන හිටියා. බොහෝ දෙනෙකුට එළවලු මිල මේ සියල්ලම වැඩිවීම එක්කම මේ අඩු කිරීම යම් සහනයක් ගෙන දෙන කාරණයක් බවට අද උදෑසන මේ ප්‍රවෘත්තිය බලන ඔබට දැනේවි. ඒත් එක්කම නජිත් ඊළඟ ප්‍රවෘත්තිය දෙවෙනි වාර්තා කරන්නේ අපි ප්‍රධාන සිරස්තලයේ දෙසට අවධානය යොමු කරන්නේ. නඩු ඉවත් කරන්න යහපාලන කාලේ හිරේය වූ රණවිරුවන් නිදහස් කරන්න දෙවෙනි වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලය පසුගිය කාලවකවානුවේ ජනාධිපතිවරණ වගේම පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවල ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වුණු ප්‍රධාන මාතෘකාව බවට පත් වුණා. දිවයින පුවත්පතේ සිරස්තලයක් හැටියට අරගෙන ඇවිල්ලා තිබෙනවා. දේශපාලන පරිගැණීම් පිළිබඳ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. සමන් ගමගේ දිවයින පුවත්පතට ලියන වාර්තාව පසුගිය රජයේ සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන සිරගත කරනු ලැබූ බුද්ධ්‍යාංශ රණවිරුවන්ට එරෙහිව පවර ඇති සියලු නඩු ඉවත් කර ඔවුන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස දේශපාලන පරිගැණීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කර තිබෙන බවට තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, රියර් අඩ්මිරාල් DKP දසනායක, කර්නල් වරුන් වන ශම්මි කුමාරරත්න, ප්‍රබෝධය සිරිවර්ධන, එරන්ත පීරි, සීවලි බුලත්වත්ත, කපිතාන් සුමිත් රණසිංහ, ඒ වගේම අනිල් මාපා, දයානන්ද ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු රණවිරුවන් 25 දෙනෙකුට පමණ එරෙහිව පවර ඇති නඩු මේ විදියට ඉවත් කරන ලෙස නිර්දේශ කර තිබෙනවා කියලා තමයි දිවයින මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය අද දවසේදී අරගෙන ඇවිල්ලා තිබෙන්නේ. ඒ අතර ඩේලි මිරර් පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ දැන් ඉදිරියේදී දැවැන්ත වැඩපිළිවෙලක් විදිහට මේ එන්නත්කරණය ක්‍රියාත්මක කරන නියමිතයි. ඒ ගැන ඩේලි මිරර් මේ විදිහට ලියනවා. ශ්‍රී ලංකා plans to complete mass inoculation කියලා. විශේෂයෙන්ම Sri Lanka plans to complete mass inoculation within 3 months කියලා අද මේ විදිහට ෂේන් ෆර්නැන්ඩෝ පුල්ලේ ලියන්නේ. මේ පුවත 4000 centers to be set up to vaccine general public. මේ පොදු මහජනතාවට එන්නත්කරණය සිද්ධ කරන්න මධ්‍යස්ථාන 4000ක් ඒ වෙනුවෙන් ස්ථාපිත කරන්න නියමිතයි. Sri Lanka spends rupees 100 million on PCR tests per day. මේ දවසකට PCR පරීක්ෂණ සඳහා
ශ්‍රී ලංකා රජය වියදම් කරන රුපියල් මිලියන 100ක මුදලක්. ඉතින් මේ මුදල අවම කරගන්නට නැත්නම් මේ මුදල වියදම් වීම විශේෂයෙන්ම පාලනය කරගන්නට හැකියාව තියෙනවා කොවිෂීල්ඩ් එන්නත දැන් එන්නත් කරන්නේ සිද්ධ කළාම. ඒ නිසා ඉදිරියේදී එන්නත් කරන්නට වැඩි ඉඩකඩක් ලබා දෙන්නට කටයුතු කරන බව සඳහන්. යතරදී we have already placed an order for 18 million of Covishield vaccine from India. මේ ඉන්දියාවෙන් එන්නත් මිලියන 18ක් ගෙන්වන්න දැන් මේ වෙනකොටත් ඇනුමක් බාර දීලා තියෙනවා කියලා විශේෂයෙන්ම සඳහන් කරනවා ෂේන් ෆර්නැන්ඩෝපුල්ලේ මේ විදිහට අද ඩේලි මිරර් පුවත්පතට. ඉතින් මේ සියලු කරුණු කාරණා දැක්කහම සමීර අපිට හිතෙනවා ඉතාමත් ඉක්මනින් අපේ රටින් කොරෝනාව තුරන් කරන්න අපිට හැකියාව ලැබෙයි කියලා. එන්නත් කරණය සාර්ථකව සිද්ධ වෙනවා. ඒ වැඩපිළිවෙල සමීර සඳහන් කළා දැන් මේ වෙනකොට ලක්ෂයකට වැඩි පිරිසකට 156,000කට පමණ නඩිත් මේ වන විට එන්නත් කරණය ලබා දී තිබෙන බව තමයි තොරතුරු වාර්තා වන්නේ. යනෝ ඉදිරියේදී අපි විශ්වාස කරන මුළු රටේම ජනගහනය ආවරණය වෙන විදිහට මේ එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න හැකි වෙවි. ඒ තුලින් අර දවසකට මිලියන 100ක් විතර වැය වෙනවා PCR පරීක්ෂණ සඳහා. ඒ මුදල අපිට ඉතිරි කරගන්න හැකියාව තියෙනවා. ඔව් ඊයේ දවසේදී ඒ පිළිබඳව චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යරයා සඳහන් කළා මාර්තු මාසය වන විට අපේ රටින් කොවිඩ් තුරන් කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර තිබෙන බවට තමයි ඔවුන් සඳහන් කළේ. ඊයේ නජිත් රාජ්‍ය අමාත්‍යවරයා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මයාත් මේ පිළිබඳව සඳහන් කළා මධ්‍යස්ථාන 4000ක් ස්ථාපිත කර තිබෙන බවට කොවිඩ් එන්නත් කරණය සඳහා සූදානමක් තිබෙනවා ඒ අභියෝගය ජයග්‍රහණය කරන රටක් විදිහට. ඉතින් අපි ඊළඟ ප්‍රවෘත්තිය දෙස අවධානය යොමු කරනවා. නජිත් ලංකාදීප වාර්තා කර තිබෙන සිරස්තල දෙසට අපේ අවධානය ඊළඟට. ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ රවි කරුණානායක මහතා සහ ඇලෝෂියස් අර්ජුන ඇලෝෂියස් මේ මහත්තුරු පිළිබඳව කතාව. අද ලංකාදීපය කියනවා මොනෑක් නිවාස නඩුව රවීට ඇලෝෂියස්ට රටින් පිටවීම තහනම්. මේ තමයි මනෝප්‍රිය ගුණසේකර ලංකාදීපයට ලියන ප්‍රධාන සිරස්තලය. ශ්‍රී ලංකා රජයේ මුදල් ඇමතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පර්පිචුවල් ට්‍රෙෂරි සමාගමෙන් මුදල් කිව්ව කොල්ලුපිටියේ මොනෑක් නිවාස සංකීර්ණයේ නිවසක පදිංචිව සිටි මහා ඔහුට එම නිවස ලබා දුන් බවට අල්ලස් පණ්ඩිත යටතේ චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ පර්පිචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝෂියස් මහතා කොන්දේසි සහිත අපමත මුදාහල කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා ඔවුන්ට රටින් පිටවීම තහනම් කළා කියලා වැඩි දුරටත් අද දවසේ ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ විදියට ඔය විදියට වාර්තා කරනවා. ඉතින් මේ පිරිසට ඊයේ අප හම්බුණා. හැබැයි අප දුන්නට මේ නඩුව තවත් ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. රටින් පිටවීම තහනම් කළා තියෙනවා. අපි විශ්වාස කරනවා හරි දේ හරි විදියට වෙයි කියලා. අධිකරණයේ පිළිබඳ විශ්වාසය අපිට තාමත් තියෙනවා. අධිකරණයේ උත්තරීතර භාවය ඒ හැමදේම ගැන සලකලා අපි විශ්වාස කරනවා දඬුවම් ලැබෙන්න ඕන පිරිසට නිවැරදි විදියට දඬුවම් ලැබෙයි කියලා. සමීර ඔව් නදීත් ඒ තොරතුරත් එක්ක එහෙම නැත්නම් රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් පිළිබඳව දිගින් දිගටම රටේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති රට තුල මැවුණු දෙන්නෙක් හැටියට තමයි පසුගිය කාලවකවානුවේ වාර්තා වුණේ. ඉතින් නීතියත් එක්ක නීතිය හරියාකාරව ක්‍රියාත්මක වීමත් එක්ක මේ පුද්ගලයන්ට සිදුවන එහෙම නැත්නම් මේ සඳහන් කර තිබෙන කාරණාත් එක්ක තොරතුරු වාර්තා වේ ඉදිරියේදී. අපි යනවා ඊළඟ ප්‍රවෘත්ති දෙසට අවධානය යොමු කරන සූදානම් වන්නේ දිනමින පුවත්පත ගෙනෙන වාර්තාවත් දෙසට. නදීත් අපිට ඩේලි මිර වාර්තා කර තිබෙන තොරතුරු අදසට අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබෙනවා ඊට කලින් දිනමින වාර්තා කරන අපරාධ අඩුවීම පිළිබඳව ඊට කලින් ඩේලි මිර පුවත්පතේ තොරතුරු දෙසට අපි අවධානය යොමු කරනවා. ඩේලි මිර තද දවසේ අපි අර සඳහන් කරපු ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා මේ විදිහට රවි කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝෂියස් පිළිබඳව මේ විදිහට කියන්නේ බ්‍රයිබර් කේස් against from against former minister රවි කරුණානායක and අර්ජුන් ඇලෝෂියස් HC serves indictment කියලා මේ ප්‍රධාන සිරස්තලයක් විදිහට අද දවසේ ඩේලි මිර පුවත්පතත් වාර්තා කරනවා. The two accused were released on cash bail of rupees 500,000 and two sureties of rupees 5 million each. මේ දෙදිනාට රුපියල් ලක්ෂ 5ක අප ඒ වගේම රුපියල් මිලියන 5ක ශරීර අප මත මේ දෙදෙනාව මුදාහල බව අප මත මුදාහල බව තමයි අද දවසේ ඩේලි මිර පුවත්පත සඳහන් කරන්නේ. හැබැයි මේ අර්ජුන ඇලෝෂියස්ට එරෙහිව තවත් නඩු කිහිපයක් තියෙනවා. ඉතින් ඒවට ඔහු වරදකරු බවට පත්වෙන්නට විශේෂයෙන්ම ඒ අවශ්‍ය නඩු කටයුතු සිද්ධ වෙමින් පවතින නිසා ඒ නඩු කටයුතුත් ඉස්සරහට සිද්ධ වෙයි. යෝෂිත පෙරේරා දවසේ මේ විදිහට දේලි මිර පුවත්පතට ලියන්නේ ෆෝමර් ෆයිනෑන්ස් මිනිස්ටර් රවි කරුණානායක and perpetual treasuries limited owner අර්ජුන ඇලෝෂියස් were granted bail after they were served indictment on 6 counts by Colombo High Court over by a bribery case. මේ අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් චෝදනාවකට තමයි ඊයේ දවසේ මේ විදියට නිදහස හම්බුනේ අප ලබා දුන්නේ කියලා සඳහන් කරනවා.
අපි ඒ ප්‍රවෘත්තියෙන් පස්සේ දිනමින වාර්තා කරන අපරාධවල අඩුවීමක් සිදු වී තිබෙන බවට තොරතුරු 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ අපරාධවල අඩුවීමක් කියලා දිනමින පුවත්පත වාර්තා කර තිබෙන සිරස්තලය විසඳීමේ ප්‍රතිශතය 78% කියලා තමයි තොරතුරු අරගෙන අවිල්ල තිබෙන්නේ මේ විදිහට සඳහන් කරනවා මේ රටේ සමස්ත අපරාධවල අඩුවීමක් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී වාර්තා වී ඇතැයි අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ තොරතුරු අනාවරණය කරන්නේ 2019 දී පොලිසියට වාර්තා වී ඇති සමස්ත අපරාධ සංඛ්‍යාව 34578ක් වන අතර 2020 වසරේදී ඒ 31060ක් ලෙස වාර්තා වෙලා තියෙනවා ඒ අනුව 2019ට සාපේක්ෂව අපරාධ 3518ක අඩුවීමක් පෙන්නුම් කරන බවත් ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කර තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ 2019 වසරේ සමස්ත අපරාධ 34578කින් අපරාධ 25526ක්ම විසඳා තිබෙන බවට තොරතුරු වාර්තා කර තිබෙනවා එය ප්‍රතිශතයක් හැටියට 74%ක ප්‍රතිශතයක් කියලා තොරතුරු අරගෙන එනවා 2020 වසරේ අපරාධ 31060ක් වාර්තා වී තිබෙන අතර එම අපරාධවලින් 24276ක් විසඳා තිබෙන බව තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කර තිබෙන්නේ. ඒ දිනමින අද දවසේ මුල් පිටුවට එකතු කරන ප්‍රධාන වාර්තාවක් නදිත් අපරාධවල රට තුළ සිදුවන අපරාධවල යම් අඩුවීමක් සිදු වී තිබීම රටක් හැටියට අප ලැබූ ජයග්‍රහණයක් අපරාධ පිළිබඳව දිගින් දිගටම පසුගිය කාලවක වානුවේ තොරතුරු වාර්තා වුණා. ඒ යම් අඩුවීමක් ලැබීම අපි සතුටට කාරණයක් බවට පත් වෙනවා අද උදෑසන. එතරේ සමීර දැන් මේ දවස්වල අපරාධ ලෝකේ වැඩියෙන්ම කතාබහට ලක් වෙන කාරණාව කිඹුලැලේ ගුණා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත්තා. දැන් ලංකාවට අරගෙන එයිද? ලංකාවට බාර දෙයිද? මේ හැම දෙයක් ගැනම අද දවසේ දෙවෙනි පුවත්පත තොරතුරු වාර්තා කරනවා මේ විදිහට සිරස්තලයක් යොදමින්. ඔව් නජිත් අපරාධ පිළිබඳව අපි වාර්තා කරපු ඉඳ කිඹුලැලේ ගුණා සහ බුම්මා ලංකාවට දෙන්න එපා කියලා ප්‍රවෘත්තියක් අරගෙන එනවා දිවයින මුල් පිටුවේ වාර්තා කර තිබෙන්නේ නීතිඥයෝ තමිල්නාඩුවෙන් ඉල්ලති කියලා තමයි සඳහන් කරන්නේ කිඹුලැලේ ගුණාව සහ බුම්මා කියන පුද්ගලයාව ලංකාවට දෙන්න එපා කියලා හේමන්ත රන්දුණු ලියන වාර්තාව කිඹුලැලේ ගුණා සහ බුම්මා ශ්‍රී ලංකාවට බාර දීමට කටයුතු කළහොත් මාකඳුරේ මදුෂ් මරමුවට පත් කළ ආකාරයට ඔවුන් දෙදෙනාද මරා දැමීමට ඉඩ ඇති බැවින් ඔවුන් මෙරටට බාර නොදෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් සහ සංවිධානාත්මක කණ්ඩායමක් තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් සහ පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ නජිත් මේක ටිකක් වෙනස්ම කාරණයක් ඔවුන් සඳහන් කර තිබෙන්නේ මේ දෙන්නව ලංකාවට එවන්න එපා කියලා බොහෝ උත්සාහයන් දරන්නේ අපරාධකරුවන් පිටරටදී හසු වුණාට පස්සේ ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමේ උත්සාහය තමයි රජයක් හැටියට දරන්නේ නමුත් මේ නීතිඥයෝ සහ තමිල්නාඩුවෙන් ඉල්ලලා තියෙන නීතිඥ කණ්ඩායමක් මේගොල්ලන්ව ලංකාවට දෙන්න එපා කියලා කිඹුලැලේ ගුණා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විසින් සකස් කරන ලද බව කියන ලිපියක් තමිල්නාඩු ප්‍රාන්ත රජ්‍ය වෙත සහ පොලිසියට යවා ඇති බවද තොරතුරු වාර්තා වෙනවා මෙම සංවිධානාත්මක පිරිස විසින් යවූ ලිපියේ සඳහන් වන්නේ කිඹුලැලේ ගුණා සහ බුම්මා ශ්‍රී ලංකාවට බාර දෙනු ලැබුවොත් ඔවුන්ගේ ජීවිත ඉතාම අනාරක්ෂිත තත්ත්වයකට පත්වෙනවා කියලා මේ ලංකාවෙම නීතිඥයෝ කණ්ඩායමක් තමයි මේ විදිහට කියලා තියෙන්නේ මේ අපේ රටට අත්‍යවශ්‍යලා ඉන්න අපරාධ ගණනාවකට වගකිව යුතු මේ පුද්ගලයන් හසු වුණාට පස්සේ ඔවුන් මේ රටේ අපරාධ කළා වෙනත් රටකට පැන ගිහිල්ලා එහෙදි හවුනාට පස්සේ ඔවුන් ලංකාවට යවන්න එපා කියලා නීතිඥයෝ කණ්ඩායමක් ඉල්ලනවා මේ තමයි අද දවසේ වාර්තා කර තිබෙන තොරතුරු දිවයින පුවත්පත මුල් පිටුවට අරන් ඇවිල්ලා තියෙන්නේ ඔය අතරේ සමීර අංගොඩ ලොක්ක පිළිබඳව පහුගිය කාලේ ලොකු අවධානයක් යොමුණා අංගොඩ ලොක්ක ඇත්තටම ඉන්දියාවේදී මැරුණද නැත්නම් තවමත් ජීවතුන් අතර ඉන්නවද කියලා අද ලංකාදීපේ ප්‍රශ්නාර්ථ ලකුණු සහිතව වාර්තා කරනවා අංගොඩ ලොක්ක ඉන්දියාවේදී ඇත්තටම මැරුණාද නැද්ද DNA පරීක්ෂණයට මවගේ රුධිර සාම්පල කියලා මේ විදිහට අද දවසේ පුවතක් ලියනවා මේ නිමන්ති රණසිංහ සහ ශ්‍රීනත් ප්‍රසන්න ජයසූරිය ලියන්නේ පුවත පාතාල නායක මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී සත්‍ය වශයෙන්ම මිය ගියේ දැයි විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට ඉන්දිය රජයේ ඉල්ලීමක් අනුව මවගේ රුධිර සාම්පල ලබා ගැනීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමට පියවරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා වැඩිදුරටත් සඳහන් කළා කියලා මේ ඉන්දියාවේ කොයිම්බතුර් ප්‍රදේශයේ ප්‍රදීප් සිං විදිහට තමයි මේ අංගොඩ ලොක්ක පෙනී හිටියා කියලා සැලකෙන්නේ මේ ජීවත්ව ඇති මොහු සත්‍ය වශයෙන්ම මියගොස් ඇති දැයි යන්න සම්බන්ධයෙන් ඉන්දිය අපරාධංශ විමර්ශන සිදු කරනවා මේ සමීපතම ඥාතියෙකුගේ රුධිර සාම්පල අවශ්‍යයි ඒ සඳහා ඔහුගේ මවගේ රුධිර සාම්පල ලබා ගන්නට සූදානම්
කොයිඹතුර් ප්‍රදේශයේ රෝහලක දී තමයි මේ ප්‍රදීප් සිං නැමැත්තා මියගොස් සිටි බවට ඉන්දිය පොලිසිය සනාථ කරගත්තේ. ඔහු අංගොඩුළු කාමද යන්න පිළිබඳව තහවුරු කරගන්න ඉදිරියේදී අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මකයි කියලා තොරතුරු වාර්තා කරනවා ලංකාදීපය. දෙවිනත් නදිත් ඒ ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණා. ඒ විදිහටම අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කරගන්න අම්මාගේ DNA යවයි කියලා තමයි දෙවිනත් වාර්තා කර තිබෙන්නේ. ඒ ප්‍රවෘත්තිය එලෙසින්ම සඳහන් වෙනවා දෙවින පුවත්පතත්. අපි ඒ නිසා ඊළඟ ප්‍රවෘත්තිය දෙසට අවධානය යොමු කරනවා. හොඳ සමහ ඊළඟ ප්‍රවෘත්තියට යන්න කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ අපි බලමු තව බොහෝ දේ කියන්න තියෙනවා. ඊයේ දවසේ අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩ කටයුත්තක් සිද්ධ වුණා. ඒ ගැනත් අපි කියන්න ඕනේ. අපි සූදානම් නැවතත් ජාතික පුවත්පත්වල මුල් පිටුවල වාර්තා කර තිබෙන සිරස්තල දෙසට අවධානය යොමු කරන්න. ඊයේ දවස සුවිශේෂී දවසක් බවට පත් වුණා රජරට ජනතාවට. නජිත් දකුණු ආසියාවේ දිගම වාරි උමගේ ඉදිකිරීම ජනාධිපතිතුමාගේ අතින් ආරම්භ වෙනවා. දිනමෙන පුවත්පතේ වාර්තා කර තිබෙන තොරතුරු අපි දැක්ක ඊයේ දවසේදී ජනාධිපතිතුමන් ඒ වගේම වාරි මාර්ග අමාත්‍යතුමා චමල් රාජපක්ෂ මහතා ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරුන් මේ සියලු දෙනා සමග ආසියාවේ දිගම වාරි උමගේ ඉදිකිරීම ආරම්භ කිරීමට ආරම්භ කිරීමේ අවස්ථාවට එකතු වුණ ආකාරය මේක රජරට ජනතාවගේ බලාපොරොත්තු ඓතිහාසික දවසක් බවට ඊයේ දවසේ පත් වුණා කියලා තමයි සඳහන් කළේ. ඉතින් මේකත් එක්ක මේ තොරතුරු වාර්තා වෙනවා නුවන් කොඩිකාර දිනමින පුවත්පතට අරගෙන එන වාර්තාව අද දවසේ වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාරි සෞභාග්‍ය වැඩසටහනට සමගාමීව තමයි උතුරුමැද පළාත් මහයල ව්‍යාපෘතියේ ප්‍රථම අධිරාජ්‍යයට කිලෝමීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම වාරි උමගේ ඉදිකිරීම අනුරාධපුර පළුගස් වැවදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ ආරම්භ කරන්නේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 6 වෙනිසා අවසන් සැලැස්ම විදියට උතුරුමැද පළාත් මහයල ව්‍යාපෘතියේ ක්‍රියාවට නැන්වෙනවා. මොරගාකන්ද සහ කළුගඟ ජලාශවල සිට රජරටට ජලය ගෙන යාම ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙනවා. මේ ව්‍යාපෘතිය පරිසර හිතකාමී ලෙස ආරම්භ කරන්න තමයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. එයි පරිසර හිතකාමී සංවර්ධන වැඩසටහනක් විදිහට සැලසුම් කර ඇති අතර මොරගාකන්ද සහ කළුගඟ ජලාශවල අතිරික්ත ජලය කිලෝමීටර් 65ක ඇල මාර්ගයක් ඔස්සේ යකල්ල දක්වා ගෙන යනවා කියලා තමයි සඳහන් කරන්නේ. නජිත් මෙහි සුවිශේෂී බව වනසතුන්ට සහ ගහකොළවලට හානියක් නොවන ආකාරයට මේ උමග ඉදිකරන්න කියලා තමයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා තමයි උමගක් විදිහට මේ ජලය අරගෙන ගිහිලා රජරට ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න ගොවි ජනතාව ජීවත් වෙන්නේ. මොවුන්ට මේ අලුත් බලාපොරොත්තුවක් එකතු කරපු දවසක් බවට ඊයේ දවසේ පත් වුණා ජනාධිපතිතුමා. මේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කරපු කරුණු කාරණා තමයි මේ එකින් එක සඳහන් කරමින් එහෙම නැත්නම් එකින් එකින් ජනතාවට ඉටු වෙමින් තිබෙන්නේ කියන කාරණය තමයි ඊයේ දවසේදී සනාථ වුණේ. අදවස ඩේලි නිවුස් පුවත්පත ඩේලි මිර පුවත්පතත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරන විශේෂම සමීර දැන්නර සමීර සඳහන් කළා වගේම වන සතුන්ට වගේම වෘක්ෂලතාවලට හානියක් සිද්ධ නොවෙන්න ඒක තමයි එකම අරමුණ. දැන් මේ උමගක් විදිහට කිලෝමීටර් 28ක් පුරාවට විහිදෙන විදිහට මේ ඇල නිර්මාණය කරන්නේ අපි දකිනවා සමීර. දැන් හොඳ උදාහරණ තියෙන ඕනතරම් උදාහරණ තියෙන හැමදාම දවසකට එන ප්‍රවෘත්ති බැලුවොත් එහෙම ඉසෙඩ්ඩි ඇලට අලියෙක් වැටුණා නැත්නම් ඇතෙක් වැටුණා මේ සත්තුන්ට කරදර වෙනවා. මේ හැම දෙයක් ගැනම හිතලා තමයි උමගක් විදිහට ජලය ගෙන යන්නට කටයුතු කරන්නේ. අපි දකිනවා මේ ප්‍රායෝගික අපහසුව විශේෂයෙන්ම පහුගිය කාලේ බොහෝ ලොකුවට තදින්ම දැනුණා. සමහර වෙලාවට වනාන්තර කලාපය දෙකට වෙන් වෙනවා. අර මේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව දෙකට වෙන් වුණා වගේ දැන් එක පැත්තක ඉන්න සත්තුන්ට අනිත් පැත්තට යන්න බැහැ. මේ හැම ප්‍රායෝගික ගැටලුවක්ම තේරුම් අරගෙන තමයි මේ ඇල උමගක් විදිහට නිර්මාණය කෙරෙන්නේ. අද ඩේලි නිවුස් ඒ ගැන මේ විදිහට කියනවා. වාරි සෞභාග්‍ය නැෂනල් ප්‍රෝග්‍රෑම් කමෙන්සස් සවුත් ඒෂියාස් ලෝංගෙස්ට් ඉරිගේෂන් ටනල් ටු බී කන්ස්ට්‍රක්ටඩ් ඉන් පලුගස් වැබ 5,000 ටැංක්ස් ටු බී රිහැබිලිටේටඩ්. විශේෂම මේ කුඩා ජලාශ 5,000කට මේ අලුතෙන්ම ජලය සපයන්නට මේ ඇල මාර්ගය තුළින් හැකියාව ලැබෙන බව අද ඩේලි නිවුස් පුවත්පත ඔය විදිහට සඳහන් කරන ඡායාරූපයක් එක්ක මේ ජනාධිපතිතුමන් මේ වැඩ කටයුතු ආරම්භ කරනවා. එතුමත් සක්‍රීයව මේ වැඩ කටයුත්තට ඊ දවසේ දායක වුණා ඒ ආරම්භය වෙනුවෙන්. ඒ අතරදී අද ඩේලි මිර පුවත්පතත් ඒ ගැන මේ විදිහට කියනවා 28 කිලෝමීටර් ලොංග් අන්ඩර්ග්‍රවුන්ඩ් ඉරිගේෂන් කැනල් ප්‍රෙසිඩන්ට් ඉනෝගරේට්ස් කන්ස්ට්‍රක්ෂන් වර්ක්. මේ ජනාධිපතිතුමන්ගේ අතින් මේ වැඩ කටයුතු ඉදිකිරීම කටයුතු ආරම්භ වුණා කියලා. This will be the longest in South Asia upon completion. මේ දකුණු ආසියාවේ දිගම ඇල මාර්ගයේ බවට මේ ඉදිකිරීමෙන් පස්සේ පත්වෙන බව අද ඩේලි මිරර් කියනවා. ඒ අතරදී it is
expected to cultivate 43,000 hectares during the Yala and Maha season by supplying water to 1,200 small tanks. මේ කුඩා ජලාශය 1200කට දියවර සපයමින් යල සහ මහ දෙකන්නේම කුඹුරු වගා කරන්න මේ අක්කර 43,000ක පමණ වගා භූමි සංවර්ධනය කරගන්න මේ තුලින් ජලය සපයනවා කියලා අද ඩේලි මිරර් පුවත්පත ওই විදියට සඳහන් කරන අතරදී අපි ඔබට ඊයේ දවසේ ප්‍රවෘත්තියක් විදිහට මේ කාරණාව පිළිබඳව මේ විදියට සඳහන් කළා. වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාර්ය සෞභාග්‍ය වැඩසටහනට සමගාමීව උතුරුමැද පළාත් මහැල ව්‍යාපෘතියේ ප්‍රථම අධ්‍යයන යටතේ වාර්ය උමග ඉදිකරනවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 6වෙනි සහ අවසන් සැලැස්ම ලෙසයි මෙය ක්‍රියාවට නැංවෙන්නේ. මුරගහ කන්ද සහ කළුගඟ ජලාශවල සිට රජරටට ජලය ගෙන යාම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. එය පරිසර හිතකාමී සංවර්ධන වැඩසටහනක් ලෙස සැලසුම් කර ඇති අතර මුරගහ කන්ද සහ කළුගඟ ජලාශවල අතිරික්ත ජලය කිලෝමීටර් 65ක දුරකට ඇලමාර්ගයක් ඔස්සේ යකල්ල දක්වා රැගෙන යාම සිදුවෙනවා. ඇලමාර්ගය සැකසීමේදී අභයභූමි තුනක් හරහා එය ඉදි කළ යුතු වුණා. එහිදී පරිසරයට සහ වනසතුන්ට වන හානිය වැළැක්වීම උදෙසා මෙම වාරිමක ඉදිකිරීමටයි තීරණය කෙරුණේ. එහි දිග කිලෝමීටර් 28ක්. ඇලහැර කෝන්දුරු වැවෙන් ආරම්භ වන උමග පළුගස් වැව මහමීගස් වැවෙන් අවසන් වනු ඇති. එහි ඉදිකිරීම් අනුරාධපුර පළුගස් වැවේදී ආරම්භ කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. වසර 6කින් නිම කිරීමට සැලසුම් කර තිබූ උතුරුමැද මහැල ව්‍යාපෘතිය වසර 4ක් තුල නිම කිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර මත උමන් මාර්ගය සඳහා වැය කෙරෙන මුදල ඇමරිකා ඩොලර් මිලියන 244ක්. ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු උතුරුමැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 13ක පවුල් 25,000කට ප්‍රතිලාභ සැලසෙනවා. කුඩා වැව් 1200කට ජලය සැපීමෙන් හෙක්ටාර 43,000ක් යල මහ දෙකන්නේහි වගා කිරීමට හැකියාව ලැබෙන බවයි කෘෂිකර්ම නිලධාරීන් පවසන්නේ. ඔව් ඒ ප්‍රවෘත්තිය රජරට ජනතාවට අලුත් බලාපොරොත්තුවක් එකතු කරපු ප්‍රවෘත්තියක් බවට පත් වුණා. සමහරවිට රජරට ජනතාවගේ කඳුළු කතාව නිමා කරන ප්‍රවෘත්තියක් ඒ දවසේ හඳ ලැබුණා. මේක රජරටට විතරක් සීමා වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක දිගුකාලීන ව්‍යාපෘතියක් බවට පත් කරනවා කියලා තමයි සඳහන් කළේ. වසර 6කින් නිම කරන්න තිබු ව්‍යාපෘතිය තමයි 4කින් ඉවර කරන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තිබේ. ඒ නිසා ඒ බලාපොරොත්තුවත් එක්ක අපි ඊළඟ ප්‍රවෘත්ති දෙස අවධානය යොමු කරන්න සූදානම්. දිනමින මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා රටේම අවධානය ඒ වගේම අභියෝගය තමයි දැන් කොරෝනා තත්ත්වය පිළිබඳව තොරතුරුත් වාර්තා කර තිබෙනවා ජාතික පුවත්පත්වල අද දවසේදී මුල් පිටුවල. ඒ නිසා අපි උපුටා ගත්ත දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙන සිරස්තලය කොවිෂීල්ඩ් මාර්තු සිට සැමටම රටපුරා මධ්‍යස්ථාන 4000කදී කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යවරිය සඳහන් කරන කාරණය. අපි යනවා මේ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ ලබන මාර්තු මාසයේ පළමු සතියේ ඉඳලා සාමාන්‍ය ජනතාවට කොවිඩ් එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවත් ඒ සඳහා මධ්‍යස්ථාන 4000ක් රටපුරා ස්ථාපිත කරන බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව අසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කරනවා කියලා වාර්තා වන විට ඉඩ පහලින් වාර්තා වෙනවා 60ට වැඩි පුද්ගලයන්ට එන්නත් දී මේ කටයුතු කාර්යක්ෂම වෙන්න ඕනේ කියලා හරිත අලුත්ගේ වෛද්‍යවරයා සඳහන් කරන කාරණය. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා COVID-19 එන්නත් කරන වැඩපිළිවෙල කාර්යක්ෂම කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළා කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. නදිත් දැන් මේ සඳහන කොවිඩ් එන්නත් කරන වැඩසටහන සෞඛ්‍ය ඉදිරි පෙළමින් සෞඛ්‍ය නිලධාරීන්ට ඒ වගේම ආරක්ෂක අංශවලට ලබා දෙනවා. අපිට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලැබී තිබෙනවා 1,05,000ක් මාත්‍රා. ඒකෙන් 250,000කට පමණ දීමට හැකියාව ලැබෙනවා. ඊයේ දවස වන විට 1,56,000කට මේ එන්නත ලබා දුන්නා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව දැන් ඊළඟට අපි 1,90,000කට දීමේදී මාර්තු මුල් සතිය ලබා දෙනවා කියලා තමයි අමාත්‍යවරිය සඳහන් කළේ. ඒ 1,90,000කටම රටේ ජනතාවට දෙන්න පුළුවන්. එහි ප්‍රමුඛතාවය ලැබෙන්නේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කියලා තමයි අමාත්‍යවරිය සඳහන් කළේ. ඒ අතරද ලංකා දීපයත් ප්‍රධාන පිටුවේ සිරස්තලයක් විදිහට ලියනවා. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහත්මයා කියපු කතාව රුසියා චීන එන්නතකුත් ළඟදීම ඉදිරි මාස 3දී රටෙන් කොවිඩ් තුරන් කරනවා කියලා හෙතුමන් සඳහන් කරන කාරණාව රට කොවිඩ් වසංගතයෙන් ඉදිරි මාස 3දී නිදහස් කරන බව ඖෂධ නිෂ්පාදන සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන මහතා පැවසිය. රුසියා විස්පුට්නික් එන්නතටද ඉදිරි දින කිහිපෙදී මෙරට ලියාපදිංචිය ලැබෙනු ඇති. මෙරට ජනගහනයෙන් 1,50,00,000කට කොවිඩ් එන්නත් ලබා දීමට අපේක්ෂා කරන බව කී ජයසුමන මහතා. ජනගහනයෙන් 20%
දිනකට පමණ ඉන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේද කැමැත්ත පළ කර ඇති බව සඳහන් කළා. සයිනෝෆාම් ඉන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ප්‍රදානය කිරීමටත් චීන රජයේ සූදානම්. ඉතින් මේ හැම කාරණයකින්ම අපිට පැහැදිලි වෙන්නේ ඉතාමත් ඉක්මනින් මේ කටයුතු සිද්ධ වෙලා රට කොවිඩ් වලින් තුරන් කරන්නට හැකියාව ලැබෙයි කියලා. අතරේ රුසියා එන්නත ගෙන්වීමේ අයිති ඖෂධ සංස්ථාවට කියලා තවත් පුවතක් වාර්තා කරනවා. අද ලංකාදීපයේ එවැකීම කොවිඩ් රෝගීන්ට එක්මෝ ප්‍රතිකාර ඇතුළු පහසුකම් වැඩි දියුණු කරන්න ඕනේ කියලත් සඳහන් කරනවා. අපි මේ දකින්නේ ස්පුට්නික් ගෙන්වීමේ මේ රට නියෝජිතයා SPC කියලා දිනමින පුවත්පතත් අද දවසේදී වාර්තා කරන කාරණාව සන්ධ්‍යා කරුණාරත්න කියන ලියන්නේ. කොවිඩ් මර්ධනයේ සම්බන්ධයෙන් ඉහළ සාර්ථකත්වයක් පෙන්වා ඇති රුසියා අනු ස්පුට්නික් V එන්නත මෙරටට ගෙන්වීමේ නියෝජිතයා වශයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තෝරාගෙන තිබෙනවා කියලා අද දිනමින ඔය විදිහට කියනවා. දිනමින විදියට වාර්තා කරද්දී දිවයින වාර්තා කර තිබෙන සිරස්තලය තමයි කැලණිය සරසවියේ සිසුන් 5 දිනකටත් කොරෝනා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. නේවාසිකාගාර 3ක සිසු නිරෝධායනයට යොමු කරලා තිබෙනවා. විභාග කටයුතුත් නේවාසිකාගාර තුලම සිදු වෙනවා කියලා තමයි කියන්නේ. 894ක් ඊයේ පූර්ණ සුවය ලබා තිබෙනවා. බොන්දු පිටිය 727 ග්‍රාම නිලධාරී වසමත් හුදකලා කර තිබෙනවා. නයිවල ඇඟලුම් කම්මලෙත් ආසාදිතයෝ 28ක් ඉන්නවා කියලා තමයි කියන්නේ. බිබිලේ 5 දිනකටත් හැදිලා ඒ සියලු දෙනාම රිදී මාලියත් ඇඟලුම් කම්මලයේ සේවකයෝ කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. මේ ප්‍රවෘත්ති වාර්තා වෙනවා මේ විදිහට. කැලණිය සරසවියේ මානව ශාස්ත්‍ර පීඨයේ සිසුවියන් 3 දිනෙකුට සහ සිසුන් 2 දිනෙකුට කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බවට තොරතුරු අනාවරණය වෙන්නේ. විභාග කටයුතු සඳහා නේවාසිකාගාර වෙත පැමිණි සිසු සිසුවියන් අතරින් පිරිසක් අධ්‍යයන කටයුත්තක් සඳහා PCR පරීක්ෂණයට ලක් කළ අවස්ථාවේ මෙම සිසුන් 5 දෙනාට වෛරසයේ ආසාදනය වී තිබෙන බවට තමයි තොරතුරු අනාවරණය කරගෙන තිබෙන්නේ. නජිත්, ඒ තමයි තත්ත්වය. ඉතින් ඒ නිසා තමයි අපි නිතර ඔබට සඳහන් කළේ පරිස්සම තියාගන්න කාටද තියෙන්නේ කියලා අපිට තාමත් හොයාගන්න බෑ. ඒ නිසා ඔබ ආශ්‍රිතයෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ කොරෝනා රෝගියෙක් වෙන්න පුළුවන්. ඒ නිසා තවත් කෙනෙකුට ඒ බෝවීම වැළැක්වීම ඔබ අතේමයි තිබෙන්නේ නවතා ගැනීම. ඒ නිසා තවත් කෙනෙක් ආසාදිතයෙකු බවට පත් කරන්න නැතුව ඒ වගකීම ඉටු කරන්න කියලා තමයි අපි නිරන්තරයෙන් සඳහන් කරන්නේ. ඒ නිසා තමයි මේ ජාතික පුවත්පත්වල නිරන්තරයෙන් මුල් පිටුවලට මේ ප්‍රධාන සිරස්තල අරගෙන අවිල්ල තිබෙන්නේ. ඒ නිසා ඔබේ ආරක්ෂාව ඔබ සපයා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි උදෑසනම සඳහන් කළා රටක් ඇටියට මේ අභියෝගය ජයග්‍රහණය කරන්න ඔබටම තමයි පුළුවන්කම ලැබෙන්නේ. ඒ අතරේ ලංකාදීපයේ කියනවා මේ පුංචි දරුවන්ගෙන් රටට වැදගත් වැඩක් මේ බලන්න චෛරුපයක් සහිතව ලංකාදීපයේ වාර්තා කරන්නේ. දරුවන්ගේ ආරක්ෂාව සහතිකයි. යක්කල මුල්ල මාගේදර පුංචි පාසලෙන් රටට ආදර්ශයක්. සිසු පැමිණීම 100%යි. මේ පුංචි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ දුරස්ථභාවය පවත්වා ගනිමින් ඒ වගේම අර ආවරණ පාවිච්චි කරලා මේ දරුවෝ ඉගෙන ගන්න තැන මේ යක්කල මුල්ල මාගේදර ප්‍රාථමික විද්‍යාලයේ පන්ති කාමරයක ඩෙස්ක් බංකු වටා රාමුවක් සවි කර සෞඛ්‍ය ආරක්ෂිත කුටියක් කිටිකොල මගින් නිර්මාණය කර තිබූ අයුරු කියලා චෛරුපත් එක්ක මේ යක්කල මුල්ල වාර්තාකරු JKL චාමින්ද ලීන පුවත. කොරෝනා වෛරසින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා යක්කල මුල්ල මාගේදර ප්‍රාථමික කනිෂ්ඨ විද්‍යාලයේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ අනුව පාසලේ ඉගෙනුම ලබන සියලුම දරුදරයන්ට සෞඛ්‍ය ආරක්ෂිතව අධ්‍යාපන කටයුතු එවැකීම යටතල පහසුකම් සැපීමට මෙන්ම සිසු සිසුවියන් අතර දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයෙන් ඔවුන්ගේ ඩෙස්ක් බංකු වෙන්කර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට අනුව සකස් කරලා තියෙනවා. ඩෙස්ක් බංකු සෞඛ්‍ය ආරක්ෂිත කුටියක් ලෙස නිර්මාණය කරමින් ඒවා වටා සකස් කළ රාමුවක් ඉදිකර ඉටිකොළ යුද ආවරණය කර ඇත. මේ තත්ත්වය තුළ පාසලේ දරුදරියන්ට කිසිදු අපහසුතාවකින් තොරව සෞඛ්‍ය ආරක්ෂිතව නිදහසේ අධ්‍යන කටයුතු සිදු කරගෙන යාමට ඉඩකඩ සැලසී ඇති බවට වාර්තා වෙනවා. මව්පියන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව සෞඛ්‍ය ප්‍රවර්ධන සහ ඵලදායිතා කමිටුව විසින් මේ වැඩපිළිවෙල ආරම්භ කළා කියලා වැඩිදුරටත් ලංකාදීපයේ කියනකොට මේ ආදර්ශය අනිකුත් පාසල්වලටත් බොහොම වැදගත් කියලා අපි මතක් කරන්න ඕනේ. දැන් ඉස්සරහට බස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණිනුත් ආරම්භ වෙනවා. 15 වෙනිදාට කලින් ආරම්භ කරන්න සූදානම් කියලා තමයි 15 වෙනිදා වෙනකොට ආරම්භ කරනවා කියලා තමයි අධ්‍යාපන අමාත්‍යතුමා පහුගිය දවසක පැවැත්වෙච්ච මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. ඔයතරේ කළුතර දිස්ත්‍රික්කවල පාසල් 15 වෙනිදා ආරම්භ කිරීමට තිබෙන හැකියාව සොයා බලනවා කියලා සඳහන් කළා. කොළඹ දිස්ත්‍රික්කයේ තමයි නජිත් බස්නාහිර පළාතේ තවමත් තීරණයක් අරගැනීමට හැකියාවක් නැත්තේ. ඒ නිසා ගම්පහ සහ කළුතර දිස්ත්‍රික් පාසල් ආරම්භ කරන්න සූදානමක් තියෙනවා. ඒ ආරම්භ කරාම අපේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න පහසුකම් සලසන්න විශේෂම අර මේ දේ හොඳ උදාහරණයක් අපේ අර සඳහන් කරපු කාරණාව. ඔය අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන කතාවක් අද ඩේලි නිවුස් මේ විදිහට ලියනවා. GMO
calls for amendments to three COVID-19 control policies. Visheshima me corona maradane sambandhin pavichikana pratipattivala tabat me pratipatti tunakata visheshima sanshodhana ekathu karannata rajya vaidya nildaringe sangame katayutu kala kiyana wage daily news puwatpata sadahan karanawa. Oy athara daily mirror kiyana karanawak me daily mirror පුවත්පත සඳහන් කරන වැඩි නායක උරුවරිගේ වන්නිලත්තන් සඳහන් කරපු දෙයක් අද සිරස්තලයක් විදිහට ඩේලි මිර පුවත්පත මේ විදිහට ලියනවා වැද්ද චීෆ් වොන්ට්ස් හිස් පීපල් ප්‍රොටෙක්ටඩ් ෆ්‍රොම් ද පැන්ඩෙමික් මේ කොරෝනා වසංගතෙන් Tamanගේ ජනතාවත් බේරගන්න කියලා වැඩි නායක උරුවරිගේ වන්නිලත්තන් සඳහන් කරන කාරණාවක් politicians in power the health authorities or the security forces have not paid any attention to this situation මේ තත්ත්වය පිළිබඳව දේශපාලන අධිකාරී වගේම විශේෂම සෞඛ්‍ය අධිකාරිය තවමත් මේ වැඩි ප්‍රජාව වෙත අවධානයක් යොමු කළා නැහැ කියලා වැඩි නායක උරුවරිගේ වන්නිලත්තන් සඳහන් කරනවා his people had turned out to be a high risk group given the high number of cases in badulla district මේ badulla district එකේ තමුන්ගේ ජනතාව නියෝජනය කරන බොහෝ පිරිසකට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. එහෙත් තවමත් සෞඛ්‍ය බලධාරීන්ගේ රජයේ අවධානයක් යොමු වෙලා නැහැ කියලා වැඩි නායක උරුවරිගේ වන්නිලත්තන් සඳහන් කරන අපි විශ්වාස කරන මේ පුවත දැකලා හරි ඒ සෞඛ්‍ය අංශ ඒ ගැන ටිකක් අවධානය යොමු කරයි කියලා. ඔව් නජිත් අපි ඊළඟ ප්‍රවෘත්තිය දින වෙන වාර්තා කර තිබෙන සිරස්තලයේ දෙස්ට අවධානය යොමු කරනවා. ඉන්දියා සංචිත බැංකුවෙන්ගත් මුළු ණය මුදලම ගෙවා අවසන් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන කතාව මහින්ද අලුත්ගෙදර ලියන්නේ විශේෂ ණය පහසුකම් යටතේ ඉන්දියා සංචිත බැංකුවෙන් ශ්‍රී ලංකාව ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 400ක ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඉන්දියානු සංචිත බැංකුව මගින් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පූර්ණයෙන්ම පියවා ඇති බව පවසන මහ බැංකුව මේ ණය පහසුකම් පියවන ලෙසට ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ කළ තිබුණත් සිය ට්විටර් ගිණුමහරා නිවේදනයක් නිකුත් කරමින් එවැනි කිසිදු ඉල්ලීමක් කර නොමැති බවට මහා බැංකුව සඳහන් කළා කියලා තමයි දිනමින වාර්තා කර තිබෙන්නේ. ඒ දිනමින වාර්තා කරන්නේ ඉන්දියා සංචිත බැංකුවෙන්ගත් මුළු ණය මුදලම ගෙවා අවසන් ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කරන කාරණය. අර පහුගිය කාලේ විපක්ෂයෙන් එළවෙච්ච චෝදනාවක් තමයි ඉන්දියාව අපිට එක එක සහන ලබා දෙනවා නැගෙනහිර ජටිය ගන්න හදන. හැබැයි ඉතින් දැන් ඒකත් නැහැ. දැන් මේ කතාව පරණ වෙලා තියෙන්නේ. මේ කතාව වැඩක් නැති වෙලා තියෙන්නේ. තව බොහෝ දේවල් කියන්න තියෙනවා. අගමැතිතුමන් සඳහන් කරපු කාරණාවක් තියෙනවා ඉන්දියාවේ සහ අපේ රටේ තියෙන මිත්‍රත්වය ගැන අපි බලමු. ඒ සියලු තොරතුරු ඩේලි මිර අද ප්‍රධාන සිරස්තලයට ඉහළින් වාර්තා කරන ප්‍රවෘත්ති දෙකක් මේ ඉන්දියාව සම්බන්ධයෙන්. ඉන්දියාව ගැන මේ විදිහේ පොතක් ලියනවා settlement of US dollars 400 million currency swap. India says further relief impossible without Sri Lanka having an agreement with IMF. මේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැන් මේ වෙනකොට ගිවිසුමක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගිවිසුම ක්‍රියාත්මක වෙන අතරදී තව දුරටත් සහන සලසන්න හැකියාවක් නොමැති කතාවක් තමයි අද දවසේ මේ විදිහට සිරස්තරයක් විදිහට ලියන්නේ. ඉතින් ඒ අතරදී තවත් උප මාතෘකා කිහිපයක් මේ පුවතට එකතු කරලා තියෙනවා. Facility was drawn by CBS on July 31st, 2020 for 3 months. විශේෂම පහුගිය 2020 අවුරුද්දේ ජූලි 31 වෙනිදා මාස 3 කාලයක් සඳහා මේ පහසුකම් ලබා දීලා තිබ්බා. ඒ වගේම CBS completed currency swap agreement with RBI. මේ පහුගිය කාලයේදී අපිට අහන්න දකින්න ලැබුණු කාරණා පිළිබඳව විදිහට වාර්තා කරන අතරදී තමයි ඉන්දියාව විසින් සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක දැන් ගිවිසුමක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් තවදුරටත් සහන සලසන්න හැකියාවක් නැහැ කියලා. හැබැයි අපි අර විරාමයට යන කලින් ඔබට සඳහන් කළා ඉන්දියාවෙන් ලබාගත් ණය මුදල් ඒ සියලු වාරික ගෙවලා අවසන් කියලා තොරතුරක් වාර්තා වුණා. ඔය අතරේ අගමැතිතුමන් කියනවා මේ වගේ කතාවක් ඩේලි මිර ලියන්නේ ඉන්දියා is our closest friend we can resolve any issue through discussion me india wape samipathama miturek apita me onama gataluwak saakatcha margen visinda ganna hekiyawa tiyenawa kiyala agamathuman sadahan kana even a bigger problem than the one triggered over the east container terminal could be addressed through discussion with each other then pahugiye dawassala lokuma maatrukawak bawata patunu nakin hira jatiya sambandha e kaaranawa saakatcha margen visida ganna hakiyawa thibeno then bohu denik sadahan kana indiyawa apith ekak taraha unad dannne indiyawata me nagin hira jatiya denna hadala then nodi inne ekak gana amanaapen pasu wenawad dannne me hinda laba dena sahana naya e wage me mitrashili bhavaye nathi wei kiyala habai ehema deyak naha hama deema saakatchawen visida ganna puluwan kiyala agamathi thuman sadahan kana swairi
රටකට රාජ්‍යයකට බලපෑම් කරන්න වෙන රටකට බැහැ සමීර. ඒ හින්දා ඒ ඒ දේ ඉහලින්ම තියාගෙන තමයි රටක් විදියට වැඩ කටයුතු කරන්න කියලා අද මේ විදියට සඳහන් කරනවා. ඔය අතරේ අපි දැක්ක දැන් කම්කරු වැටුප් ගැටලුව ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. හර්තාල් ව්‍යාපාර පැවැත්වෙනවා. අද ජාතික පුවත්පත්ත් ඒ ගැන කියනවා. ඔව් නජිත් ඒ නිසාම අපි තෝරගත්තා ඊයේ දවසේදී හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා හර්තාල් සාර්ථකයි කියලා දිනබෙන පුවත්පතේ වාර්තා කර තිබෙනවා මුල් පිටුවේ ජීවන් තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයා කියන කතාවක් වාර්තා කර තිබෙනේ ඒ සඳහන් මේ විදිහට අරගෙන එනවා අපි අසේල කුරුළු වංශලියන වාර්තාව වතුකම් කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 10000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතුකරේ පුරා ආරම්භ කළ හර්තාල් ව්‍යාපාරය සාර්ථක අයුරු සාර්ථකුණා කියලා තමයි ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් සහ වතු යටි දත් පහසුකම් ප්‍රජා බල ගැනීමේ රාජ්‍ය අමාත්‍යවරයා ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ සඳහන් කරා කියලා තමයි සඳහන් කරන්නේ. නජිත් මේකත් එක්කම මේක මේ රජයට එරෙහිව කරන හර්තාලයක් එහෙම නැත්නම් රජයට එරෙහිව කරන උද්ඝෝෂණයක් නෙමෙයි කියලා ඔවුන් සඳහන් කළා. මේක හාම්පුතුන්ට එරෙහිව තමයි වතුකරේ හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කරලා තිබෙන මේ හර්තාල් ව්‍යාපාරයට සහාය දක්වමින් ඊයේ දවසේදී බස් රථ යම් ආකාරයකට වර්ජනය කරලා තිබුණා. කඩසාපු වසා දමා තිබුණා. ඒ වගේම ගුරුවරු පාසලට ආවේ නැහැ. මේ සියල්ලම සිදු කළේ හාම්පුතුන්ට එරෙහිව කියලා තමයි ඔවුන් සඳහන් කළේ ජීවන් තොණ්ඩමන් අමාත්‍යරයා මොකද රජය අමාත්‍යවරයෙක් විදිහට ඉඳගෙන රජයට එරෙහිව අපි උද්ඝෝෂණ කරන්නේ නැහැ. නමුත් හාම්පුතුන් මේ කරන වැඩේට එරෙහිවයි අපි උද්ඝෝෂණ කරන්න කියලා ඔහු සඳහන් කළා. රජය තමන්ගේ අයවැය ලේඛනයට පවා රුපියල් 1000ක වැඩිවීමක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා තිබුණා. කම්කරු අමාත්‍යවරයා සඳහන් කළා මේ කාරණේ ඔහු සඳහන් කළේ කෙසේ හෝ රුපියල් 1000 ලබා දීමට රජයක් හැටියට කැප වෙනවා කියලා නජි. රටේ ලංකාදීපයේ කියනවා 1000 දෙනයි සමාගම් වලට බල කරති හර්තාලයෙන් වතු කිරීම නවති කියලා මේ ඡායාරූපයක් එක්ක වාර්තා කරනවා. ලංකාදීපයේ හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් හැටන් නගරේ කඩසාපුයේ වසා දමා තිබූ අයුරු කියලා චාරුපත් එක්කම ඔය විදිහට වාර්තා කරනවා. ඉස්සරහට සමීර බස් වර්ජනයකුත් තියෙයිද අද දිනමින ඒ ගැන මේ විදිහට කියනවා. ඔව් බස් වර්ජනය ගැන සඳහන් කරන්න මේ විදිහට ලංගම නිවාඩු අවලංගුයි අනිද්දා සියලු බස් ධාවනය යොදවනවා කියලා සඳහනක් වෙනවා මුල් පිටුවට. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරන් රිය සහායකයන් සහ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන සියලු සේවකයන්ගේ නිවාඩු හෙට සිට නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට පියවර ගත්තා කියලා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලී රණවක මහතා සඳහන් කර තිබෙනවා. ඒත් එක්කම මේ ගැමුණු විජේරත්න පෞද්ගලික බස් සංගමේ සභාපතිතුමා කියන කතාවත් ඊට පහලින් වාර්තා කර තිබෙනවා. නජිත් අපි එයත් උපුටා දක්වනවා. බස් වර්ජන තීන්දුව අනිද්දා ගන්නවා ගැමුණු විජේරත්න සඳහන් කරනවා. ලබන අගහරුවාදා වැඩ වර්ජනය කරනවාද නැද්ද යන්න තීරණය අනිද්දා ගන්නවා කියලා තමයි පෞද්ගලික බස් රථිමියන්ගේ සංගමේ සභාපතිතුමා ගැමුණු විජේරත්න මහතා සඳහන් කර තිබෙනවා. නජිත් දැන් ඊයේ දවසේදී ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කරා ගාමින් ලොග්ගේ මහත්මයා අපි දැක්කා. ඔහු සඳහන් කළේ දැන් බස් සේවකයන්ට එහෙම නැත්නම් බස් කර්මාන්තිමියන්ට ලබා දී තිබෙන සහන බොහොමයක් රජය ලබා දී තිබෙනවා. ඒතියදී තමයි මේ විදිහට වර්ජනයකට යන සූදානම් වෙන්නේ කියලා. ඒ කවුරු වර්ජනය කළත් උපරිම ආකාරයෙන් දුම්රිය සහ ලංගම් බස් රථයේ දවීමට ඔවුන් සූදානම් කියලා සඳහන් කළා. නැති දැන් අපි දැක්කා විශේෂයෙන්ම බස් රථවල සීට් ගණනට මගින් අරගෙන යන්න කිව්වට ඒ බස් ගාස්තු වැඩිවීමකුත් ලබා දුන්නා. නමුත් දැන් ඊට වැඩි ප්‍රමාණයක් බස් රථවල අරගෙන යනවා. මේ සියල්ල සලකා බලන්න ඕනේ කොරෝනා තත්ත්වයත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා බස් වර්ජනයකට යනවද නැද්ද තීන්දුව පෞද්ගලික බස් හිමියෝ ගන්නවා කියලා තමයි කියන්නේ. වර්ජනයක් තියයිද නැද්ද කියලා තාම අපිට හරියටම කියන්න බෑ. තියෙනකන් ඔය අතරේ ලංකාදීපින් අපි තෝරගන්නවා අද දවසේ අවසන් පූත විදියට අවසන් දේශීය පූත විදියට රංජන් මන්ත්‍රීතුමා පිළිබඳව රංජන්ගේ මන්ත්‍රී දුර අහෝසිය දොළොස්වන දාතෙක් නවතී කියලා ඇපැල් උසාවියේ පාර්ලිමේන්තු මහලේකම්ට දන්වයි කියලා මේ රංජන් කටුගම්පල සමගින් තිලිනිද සිල්වා ලියන්නේ. රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ සම්බන්ධයෙන් ලබන දොළොස්වන දාතෙක් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙස අභියාචන අධිකරණයේ පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඊයේ නියෝග කළා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන ඉතින් දොළොස්වෙනිදායින් පස්සේ මේ මන්ත්‍රී දුරේට මොකක් වෙයිද ඒ ගැන අපි බලාගෙන ඉමු. අදවසේ සමීර විදෙස් පුවත්වලට අපි අවධානය යොමු කරන සූදානම් විශේෂම මියන්මාරයේ පිළිබඳව දැන් බොහෝ දිනෙකගේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. උන් සංසුකි මේ හමුදා පාලනය විසින් ඇයව අත්අඩංගුවට ගන්නවා නිවාස රස්සේටපත් කරනවා. ඒ වගේම දැන් තවත් බොහෝ තොරතුරු වාර්තා කරනවා. අපි සූදානම් විදෙස් පුවත්වලටත් අවධානය යොමු කරන අපි බලමු අදවසේ විදෙස් පුවත්තුලින් මොන වගේ ප්‍රවෘත්තිද වාර්තා වෙන්නේ කියලා. මේ මියන්මාරයේ පිළිබඳව වාර්තා වෙන තොරතුරක් අද දවසේ වාර්තා කරනවා විදෙස් පුවත්තුලින්. විශේෂම අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම මියන්මාරයේ පිළිබඳව අවධානය යොමු වුණා අවුන් සන් සුකී පාලනේ බිඳ දමන්නට. දැන් මහජන ඡන්දයෙන් තේරීපත් වුණු අවුන් සන් සුකී ඇතුළු පාලනේ ඒ පාලනයට එන්න ඒ දේ වළක්වන්න හමුදා පාලනය කටයුතු කළා. ඔය අතරේ තමයි අපිට දැනගන්න තියෙන්නේ මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය යටතේ විශේෂයෙන්ම සුකීගේ ප්‍රධාන සහායක අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා අද මේ විදිහට තොරතුරක් වාර්තා කරනවා විදෙස් පුව
පුවත් තුලින් අපිට අවධානය යොමු කරන්න පුළුවන් මේ වැඩි දුරතොරතුරු වින් හිටියන් අත්අඩංගුවට අරගෙන තියෙනවා අවුන් සන් සුකීගේ ප්‍රධාන සහායක මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු දුබන වින් හිටියන් ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වුණා පොලිස් නිලධාරීන් පැමිණ වින් හිටියන් අත්අඩංගුවටගෙන යංගොන් නුවර සිට තයිපායි දේව් අගනුවරට රැගෙන යන අවස්ථාවේදී 79 හැවිරිදි වින් හිටියන් රොයිට මාධ්‍ය වේදිකට අමුතුමක් දී පොලිසිය තම අත්අඩංගුවට ගත් බවට දැනුම් දුන්නා කියලා වැඩිදුරටත් සඳහන් කරනවා මියන්මාරේ ඇතුලේ සිද්ධ වෙන දේවල් පිළිබඳව තොරතුරු හරියට එළියට එන්නේ නැහැ අන්තර්ජාල බිඳ වැටිලා තියෙන්නේ Facebook සමාජ මාධ්‍ය ජාල WhatsApp මේ හැමදේම මියන්මාර් හමුදා පාලනය විසින් බිඳ දමලා තියෙන තත්ත්වයක් අතරේ තමයි ওই වගේ තොරතුරු වාර්තා වෙන්නේ සමිර තව එක විදිස්පූතක් තෝරගන්නවා ඒ තමයි මේ දැන් ලෝකෙම යුද්ධයක් තියෙන අතරේදී ලෝකෙන්න එළියට ගිහිල්ලා ඇමරිකාව කරන යුද්ධයක් ගැන අද මේ විදිහට ලියනවා ග්‍රාහක හරන්න ලෝක තරගයක් කියලා මේ ග්‍රාහකවල සමීර සමහර ග්‍රාහක තියෙනවා තාමත් මේ ගවේෂණය කළ අනාවරණය කරගෙන නැහැ රන් රෙදී අසීමිත විදිහට ප්ලැටිනම් මේ ලෝහ වර්ග තියෙනවා ඒ නිසා ඇමරිකාව දැන් මේ ග්‍රහ ලෝකවලින් මේ දේවල් ලබා ගන්න කටයුතු කරනවා කියලා අද ওই විදිහට කියන අපි ක්‍රීඩා පුවතක් බලමු ඔව් නජිත් අපි ක්‍රීඩා පුවත දිවයින පුවත්පතෙන් උපුටා ගන්නේ ක්‍රිකට් ගොඩ දාන්න සුපිරි හතරක් ඇවිල්ලා තිනවා කියලා තමයි කියන්නේ සභාපතිත්වයේ අරවින්දට ලැබෙන්නේ අනිත් හතර දෙනා තුන් දෙනා තමයි මුත්තයා මුලිදරන් රොෂාන් මානාම සහ කුමා සංගක්කාරය එකතු කරගෙන තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ඔසවා තැබීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යරයාගේ මැදිහත් වීම මත ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව පත් කළා තිබෙනවා එම කමිටුවේ සභාපතිවරයා විසින් වශයෙන් කටයුතු කරන්නේ හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා නම් කර තිබෙනවා කියලා තමයි ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින්ට ඔන්න අලුත් බලාපොරොත්තුවක් එකතු කර තිබෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩ දාන තමයි මේ සැලසුම් සකස් වෙමින් තිබෙන්නේ අපි කාටුන් බලලයි අපි සූදානම් ලංකාදීප පුවත්පතේ සුවාරිස් කාටුනේ බලන්න දාසහපු වලානගේ අඳින කාටුනේ සුවාරිස් කාටුනේ බලන්න මේ ඉන්න දෙන්නව අඳුර ගන්න පුළුවන්ද කියලා එක පැත්තකින් සුවාරිස් බලාගෙන අතරෙදි මේ ඉන්නේ බන්දුල ඇමතිතුමයි අගමැතිතුමයි ඔන්න බන්දුල ඇමතිතුමා ගැසට් ෆයිල් ටිකක් අතේ තියාගෙන ඉන්නවා බලන්න සෑර් මගේ ගැසට් ටිකක්වත් ගණන් ගත්තේ නෑ කියලා කියනකොට අගමැතිතුමා කියනවා මගේ එකත් එහෙමයි බන්දු මේ අගමැතිතුමාගේ මොන ගැසට් එක ගැනද දන්නේ කියන්නේ කොහොම වුණත් බන්දුල ඇමතිතුමා ගැසට් පෝලිමක් විතර ගහලා මේ ෆයිල් උත් අතේ තියාගෙන ඉන්නවා බලන්න සර් මගේ ගැසට් එකක්වත් ගණන් ගත්තේ නැහැ හැබැයි දැන් නම් ගණන් ගන්න වෙනවා බඩු මිල අඩු වෙලා තියෙනවා නජිත් බඩු මිල ගැන කියපින්ද අපි අංජනගේ කාටුන් එක දෙසට අවධානය යොමු කරනවා අංජනගේ කාටුන් එක බලන්න මෙන්න මේ විදිහට දෙන්නේ කතා වෙන්නේ එළවලු මිල 300කින් වැඩි වෙලා කියලා තමයි කියන්නේ දැන් වැඩි වෙන්නේ රුපියල් ශතවලින් නෙමේ ප්‍රතිශතවලින් කියලා තමයි සඳහන් කරන්නේ මේ අංචන ගෙනෙන කාටුන් එක අද දවසේදී දිනමෙන පුවත්පතේ අපි උපුටා ගත්තේ ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ අපි තෝරගන්නේ ඊළඟට සරදම වූ දේශපාලකතුමෙකුගේ ඉන්න මේ දෙන්න කතාවක් තිස්සත්ත නායක කියනවා ඉදිරි ජනාධිපතිවරණයේ සජබ ජනපති අපේක්ෂකයා සජිත් කියලා දැන් මම කියන්නේ පාටලීට ඔච්චර බයද දැන් මම කියන්නේ පාටලීට උච්චර බයිද කියලා හන මේ දැන් ඉස්සරහට එන අපේක්ෂකයා ඔන්න දැන් සජබ අපේක්ෂකයා සජිත් කියලා දැම්මම එලියට දාලා තිනවා මේ ඇයි මේ දැම්මම කියන්නේ පාටලීට උච්චර බයිද කියලායි අහන්නේ පාටලී ඇමතුමා කියන කතාවක් හිටපු ඇමතුමා කියන කතාවක් අද ජයන්ත වික්‍රමසිංහගේ Facebook කාටුන් එනවා දිවයින පුවත්පතේ පාටලී කියනවා ඉන්න හිතෙන රටක් හදන්න සැබෑ දේශප්‍රේමීන්ට ආරාධනා කරනවා කියලා දේශප්‍රේමීන් ගැන කියලා තියෙන්නේ ඊළඟට අනිත් කෙනා සඳහන් කරනවා ආනයනය කරන්න වෙයිද දන්නේ නැහැ කියලා ප්‍රශ්නාර්ථයක් එක දේශප්‍රේමීන් ආනයනය කරන්න වෙයිද නජි අපි කාටුන් අවසන් කරන්න සමීර තෝරගන්නවා දෙවෙනි පුවත්පතේ ඕකයි තත්වේ කවිය අනුරාධ ලියන්නේ මහ බැංකුවේ හොරු අල්ලන කොඩිය දිදී කාලය ගියත් නැහැ පිළියම් යසට යෙදී ආයෙත් ඒක සිහි කෙරුවට හිතට රිදී අර්ජුන මහේන්ද්‍රන් පිට රට සැපට බුදි මහ බැංකුවේ හොරු අල්ලන කොඩිය දිදී කාලය ගියත් නැහැ පිළියම් යසට යෙදී ආයෙත් ඒක සිහි කෙරුවට හිතට රිදී අර්ජුන මහේන්ද්‍රන් පිට රට සැපට බුදි ඇත්තටම අර්ජුන මහේන්ද්‍රන් කොහෙද අර්ජුන ඇලෝෂියස් ගැන නම් අහනවා හැබැයි මහේන්ද්‍රන්ව තාමත් අපි කොහෙ ඉන්නවද කියලා නම් දන්නේ නැහැ හැබැයි ලංකාවට ගෙනල්ලා හරි දඬුවම් දෙන්න වගකීම යුතුයකම රජයට තියෙන බව අපි නැවත නැවතත් මතක් කරනවා එමනම් නජිත් අපිට සමු ගන්න වෙලාව ඇවිල්ලා අපි සමු ගන්නවා අද දවසේදී සතියග පාර්ලිමේන්තුව තුලින් ඔබට නිරෝගීමත් හෙට දවසක් ප්‍රාර්ථනා කරමිනුයි අපි සමු ගන්නවා අපි සූදානම් හෙට ඔබ මුණ ගැහෙන්න උදේ 6ට සුබ දවසක්